ජාති ජරා මරණ කියලා කියන්නේ මේ ලෝකේ හැම දෙයකටම පොදු මූලික ස්වභාවයක් මූලික ලක්ෂණයක්. ජාති කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇති වෙලා තියෙන ඇති වෙන දෙයක්, අලුතින් ඉපදෙන දෙයක්, අලුතින් සිද්ධ වෙන දෙයක්. ජරා කියන්නේ ඒ විදිහට අලුතින් ඇති වෙන හැම දෙයක්ම දිරාපත් වෙනවා. ජරා කියලා කියන්නේ ඒකයි. ඒ දිරාපත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? දිරාපත් වෙන හැම දෙයක්ම නැති වෙනවා. මරණ කියලා කියන්නේ ඒකයි. ඒක නිසා මේ ලෝකයේ තියෙන හැම දෙයකම මූලික ස්වභාවය නේන ලක්ෂණය තමයි ජාති ජරා මරණ. මේ ලක්ෂණ කවුරක් කරන දෙයක් නෙවෙයි. තමන් කරන දෙයක්වත් වෙන කෙනෙක් කරන දෙයක්වත් නෙවෙයි. දේවාගම් වල නම් මේ සියල්ලම කෙරෙන්නේ සරුබලධාරි දෙවියන්ගේ අණකිරීමෙන් කියන එකයි කියවෙන්නේ. බුදුහාඳුරෝ එහෙම සර්වබලධාරී දෙවියෙක් දැකලා නැහැ. හැබැයි සර්වබලධාරී ක්‍රියාකාරීත්වය දැකලා තියෙනවා. විද්‍යාඥන් භික්ෂ ශක්තිය කියන්නේ එකටයි. භික්ෂ ශක්තිය ඇති කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි, නැති කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි කියන එක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මුල් ධර්මයක් පනවලා තියෙනවා. The energy can neither be created nor destroyed කියලා. විශ්ව ශක්තිය ඇති කරන්න බෑ, නැති කරන්න බෑ. මේ එකක් පැහැදිලි වෙනවා. බුද්ධ ශක්තිය කියලා කියන්නේ නිබ්බාන කියලා කියන්නේ ශූන්‍යත්වය කියන්නේ හිස් බව කියලා කියන්නේ අවකාශය කියලා කියන්නේ ලෝකයේ සනාතනව තියෙන ස්වභාවයක්. ඒක ඇති වෙන්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ. නිවනතියමයි. ඒකයි බුදුහාඳුරුවෝ කිසිම අවස්ථාවකදී අදාළ නැත්තේ බුද්ධත්වය ඇති වෙන දෙයක්වත් නැති වෙන දෙයක්වත් නෙවෙයි කියලා. ඒ වගේම බුද්ධ කියලා කියන්නේ ස්වභාවය ඇති වෙන දෙයක්වත් නැති වෙන දෙයක්වත් නෙවෙයි. කෙනෙකුට කුල පාලේන බුද්ධ ස්වභාවය නැති වෙනවා, ඒ කෙනා නැතුණාම. ගෞතම බුදුන් වහන්සේ තුල තියෙන ස්වභාවය ඒවයි ගොනු වෙලා නැහැ. නිවන් දැකලා පස්සේ කීනා ජාති කියන්නේ ඉපදීම නැවත සිද්ධ වෙන්නේ නැහැ. නැවත උප්පත්තිය සිද්ධ වෙන්නේ නැහැ. නාමයක් රූපයක් නැවත ඉපදෙන්නේ නැහැ. කේවල සූත්‍රයේදී කියන කෙනා නිවනදී නාමංච රූපංච අශේෂං පරිජ්ජති. ඉතිරියක් නැතිව තියෙනවා නාම රූප දෙකම. නාම රූප දෙකෙන් තොර නම් එතන පවතින ශූන්‍යත්වය. ඒකයි ඒ ශූන්‍යත්වය කියන නිබ්බාණයට ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා කියන්නේ. නිබ්බාණ කියන්නේ ඒ දෙක කිසි දෙයකට සම්බන්ධ නැහැ. කෙනෙක් ඇති කරන දෙයක්වත් නැති කරන දෙයක්වත් නෙවෙයි ඒක. කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඒ නිසා ජාති ජරා මරණ කියන්නේ නිබ්බානේ වගේ කිසිම කෙනෙක් කරන දෙයක් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන දෙයක්. ස්වභාවික සංසිද්ධියක්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇති වෙනවා, දිරාපත් වෙනවා, නැති වෙනවා. අන්නේ ස්වභාවය සර්වප්‍රකාරයෙන්ම සාක්ෂාත් වීමට තමයි සත්‍යාබෝධිය කියලා කියන්නේ. ඇත්ත ලෝකේ පිළිබඳ ඇත්ත. අපි අත්දකින්නේ හිතෙන් මවාගත දෙයක්. සැබෑ ඇත්ත මොකද්ද? හැම දෙයක්ම ඇති වෙලා දිරාපත් වෙන නැති වෙලා යනවා.
ඒයින්ද අල්ලගෙන තියාගන්න පුළුවන් දෙයක්වත් නැහැ. අතාරින්න පුළුවන් දෙයක්වත් නැහැ. අල්ලගන්න හැම දෙයක්ම ඉබේම අතහැරෙනවා. ඇති වෙන හැම දෙයක්ම ඉබේම නැති වෙනවා. ඔය ඇත්ත සාක්ෂාත් වුණාම මේ කිසි දෙකට ඇරෙන ගතියක්වත් ගැටෙන ගතියක්වත් නැහැ. ඇරෙන ගැටෙන ගැටිය නැති ඒව හැටි එහෙමයි කියන එක දන්නවා. ප්‍රියදී ප්‍රිය බව දන්නවා, අප්‍රියදී අප්‍රිය බව දන්නවා. ඒ වුණාට කිසි දෙයක් ප්‍රියයි කියලා හිතන්නේ නැහැ, අප්‍රියයි කියලා හිතන්නේ නැහැ. ප්‍රිය බවත් ඇති වෙලා නැති වෙනවා, දිලාපත් වෙලා අප්‍රිය බවත් ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඒකයි නම් ලෝක භාවය. ඒකෙන කම්පනයක් පත් වෙන එක දුක් වෙන එකේ තීරමක් නැහැ. බැඳෙන එකේ තීරමකුත් නැහැ. ඇලෙන එකේ තීරමකුත් නැහැ. ගැටෙන එකේ තීරමකුත් නැහැ කියන එක. ඇලෙන්නේ නැති හිතක තියෙන ලක්ෂණ තමයි විතරාගී කියලා කියන්නේ. හිතේ මූලික ස්වභාවය ප්‍රිය දෙකට ඇලෙනවා. රාග කියලා කියන්නේ ඇලෙන ගතියට. දෝෂ කියන්නේ අප්‍රිය දෙයක් එක්ක ගැටෙනවා. ප්‍රතික්ෂේප කරනවා. පිළිගන්නේ නැහැ. ප්‍රේදේ පිළිගන්නවා, අප්‍රේදේ පිළිගන්න කැමති නැහැ. අයින් කරන්න කැමති. ඒ දෙකම තුළ තියෙන කැමැත්ත. ප්‍රේදේ තියාගන්න තියෙන කැමැත්ත, අප්‍රේදේ අයින් කරගන්න තියෙන කැමැත්ත. ඒකත් හිතක පවතින මුල් ලක්ෂණයක්. ඒකට කියනවා කාම කියලා. ඒකේ මූලික ක්‍රියාකාරීත්වය කියලා තණ්හාව කියලා පිපාසය තියෙනවා. අපිට හැම දෙයක්ම දැනේ අපේ ඉන්ද්‍රියන්ගෙන්. ඉන්ද්‍රියන් කැමති හැම ඉන්ද්‍රියක්ම ප්‍රියදේ දැනගන්න. ප්‍රියදේ ස්පර්ශ කරන්න. ප්‍රියදේ පරිහරණය කරන්න. අප්‍රියදේ අයින් කරන්න. ප්‍රියදේ ඇති වෙනවනේ කැමති තමයි කියන්නේ භව තණ්හා කියලා. තණ්හා කියන්නේ පිපාසයක් තියෙනවා. ප්‍රියදේවල් වල පිපාසයක් තියෙනවා. වෙන පිපාසයක් තියෙනවා, අප්‍රිය දේවල් අයින් කරන පිපාසයක් තියෙනවා. ඒකට කියන්නේ භව තණ්හා කියලා. ඒ දෙකටම මුල් වෙන මූලික ශක්තිය බුදුහාඳුර කියනවා කාම තණ්හා කියලා. තණ්හා කියන්නේ පිපාසයක්. ඒක හැම ඉන්ද්‍රියකම මූලික ලක්ෂණයක්. මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම ඉන්ද්‍රිය ගෝචරයි. කිසියම් ඉන්ද්‍රියක කට ග්‍රහණය කරන්න පුළුවන්. ඉන්ද්‍රියයන්ගෙන් කියන ග්‍රහණයට තමයි තණ්හා කියලා කියන්නේ. ග්‍රහණය කිරීම නෙවෙයි කියන්නේ ග්‍රහණය කරන්න පුළුවන් හැකියාවට. ඒ හැකියාව තියෙන නිසා ඇහැට රූපයක් පේන්නේ ඇහැ තියෙන ඕනකමකින් නෙවෙයි. කනට සද්දයක් ඇහෙන්නේ කනේ ඕනකමකින් නෙවෙයි. කනට ඇහෙනවා. ඇහැට පේනවා. නැහැට ගල්සුවන් දැනෙනවා. දිවට රස නීරස දැනෙනවා. හමට ස්පර්ශ දැනෙනවා. ඒ අනුව මැවැනි චිත්තරූප හිතට දැනෙනවා විඥාන කියලා. ඒ දැනීමේ සිද්ධ වෙන කොහොමද? බාහිර මතකයි ඉන්ද්‍රියකයි අතර ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීමෙන් පීඩාවක් ඇති වෙන ඉන්ද්‍රිය. ආලෝක තරංග වැදුනම ඇහි පීඩාවක් ඇති වෙනවා. ශබ්ද තරංග ඇතුනම කනේ පීඩාවක් ඇති වෙනවා. ඒකට කියන රූප කියලා. ඇහි සිද්ධ වෙන රූප වලට කියන රූප රූප කියලා. කනේ සිද්ධ වෙන රූප වලට කියනවා ශබ්ද රූප කියලා. නැහැ සිද්ධ වෙන රූප වලට කියනවා ගන්ධ රූප කියලා. දිවේ සිද්ධෙන් රූපයට කියන රස රූප කියලා. ශරීරේ නැත්නම් හමේ සිද්ධෙන් රූපණයට කියන පොට්ටබ රූප කියලා. හිතේ සිද්ධෙන් රූපණයට කියනවා මනෝ රූප කියලා. චිත්ත රූප හැදෙනවා. මේ හැම රූපණයකම තියෙන රූපණය කියන එක ඇති වෙන දෙයක්. ඒක ශරණ බංගුරයි ඇති වෙන නැති වෙන හැම දෙයක්ම ස්පාක් එකක් රැල්ලක්
විද්‍යාත්මකයෙන් රැල්ලක් කියලා වේව්. ආලෝක තරංග, ශබ්ද තරංග, ගන්ධ තරංග. රැල්ලක් කියන එකක් ඇති වෙනවා නැති වෙනවා. ධර්මයේ දක්වන උපාදටි භංග කියලා. උපාදි කියන්නේ රැල්ල ඇති වෙනවා. ත්‍රිති කියන්නේ රැල්ල නැගෙන එක නවතිනවා. භංග කියන්නේ බහින එක ආරම්භ වෙනවා. නවතින එක කොට නැවතීම කැටි වෙන්නේ නැහැ. නැගීම නැවතීම බැසීම ආරම්භ වෙනවා. ඒ ක්ෂණික සිද්ධ වෙන දෙයක්. ඒ නිසා හැම සංසිද්ධියක්ම ක්ෂණ භංගුරයි. හැමදාම නගින්නත් බෑ, හැමදාම බහින්නත් බෑ. කීචකින් නැවතීලා ඉන්නත් බෑ. ඒකයි ලෝක ස්වභාවය. ඔය ස්වභාවයට තමයි ජාති ජරා මරණ කියන්නේ. බුදුආදිරු දැක්කේ තෝ ලෝක ස්වභාවය. තිලක්කන කියලා මහංශ ධර්මයේ හැඳින්වෙන්නේ ඔය ස්වභාවය. යුනිවර්සල් එනර්ජි කියලා ලෝකේ හැමදේ ක්‍රියාකාරීත්වයක් දෙක විශේෂක්තිය කියලා කියන විද්‍යාඥයෝ ඔන්නෝ කොටයි. ජාති ජරා මරණ කියන්නේ විශේෂක්තිය ක්‍රියාකාරීත්වයේ මූලික ස්වභාවය. ජාති කියන්නේ හැම දෙයක්ම ඇති වෙන විශේෂක්තියෙන්, හැම දෙයක්ම දයාපත් වෙන විශේෂක්තියෙන්, හැම දෙයක්ම නැති වෙන විශේෂක්තියෙන්. හැබැයි ඒක කවුක කරන දෙයක් නෙවෙයි. මං කලින් කිව්වා ඒ වුණාට දේවාගම් වල විශ්වාස කරනවා ඒ සේරම කරන්නේ සරු බාලධාර දෙවියෙක් කියලා. බුදුආදිරු කියලා තියෙනවා සීලා සූත්‍රයේදී. නයිදං අතකත මේ කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. නයිදං පරකත මේ කිද්දයක් වෙන කෙනෙක් කරන දෙයක්වත් නෙවෙයි. හේතුම් පටි සම්පූදා හේතුක ප්‍රතිවැලක් අසේ හැම සංසිද්ධියක්ම ඇති. ඒ නිසා හේතු නැති වුණා ඵල ඇති ඇති වෙන්නේ නැහැ. මුජාදිරු ජාති ජරා මරණ කියන ක්‍රියාකාරීත්වයට හේතු දැනගත්තා. අපි ඉපදෙන නිසායි ජාති කියලා කියන්නේ, ඉපදීම නිසා ප්‍රතිඵල තමයි ජරා මරණ කියලා කියන්නේ. හේතුනේ ක්‍රියාකාරීත්වය තමයි අපි දුක කියලා කියන්නේ. ඇති වෙලා දිරාපත් වෙලා නැති එක තමයි දුක කියලා කියන්නේ. ඒ දුක කියන ස්වභාවය තමයි ජාතිරු අවුරුදු 45 තිස් ලෝකයට පැහැදිලි කළේ. මෙන්න මේකයි ජීවිතයේ ස්වභාවය, මෙන්න මේකයි ලෝකයේ ස්වභාවය, මෙන්න මේකයි හැම දෙයකම ස්වභාවය. ඒ ඉඳ කිසිදයක් බදාගන්න යන්නත් එපා, කිසිදයක් අතාරින්න යන්නත් එපා. ඒවා සිද්ධ වෙන ඉඩ දෙන්න. ඔය ඇත්ත දැන ගැනීමට තමයි කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. එහෙම අවබෝධයක් ඇති වුණාම හැම දෙයකම ස්වභාවය. යථාලාභ සන්තුටි ඇති වෙනවා. ඒවේ හැටි එහෙමයි කියලා පිළිගන්න පුළුවන්කම තියෙනවා. මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා එහෙමයි සිද්ධ වෙන්නේ. ජාති ජරා මරණ මට නැති කරගන්න බෑ. හැබැයි බුදුහාදුරු හොයාගත්තා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉපදෙනින්ද. ඉපදීම නැති කරන්න පුළුවන්. ඉපදීම කියන්නේ සංසිද්ධියක්. ඒ සංසිද්ධියට හේතු වෙන්නේ ඉපදීමට තියෙන කැමැත්ත. වෙනකෙනෙක් දැනගන්න තියෙන කැමැත්ත. ඉන්ද්‍රියන්ගේ කැමැත්ත. ඉන්ද්‍රිය රුචිය, කාමය, කාන්දම්. ඒ කාන්දම් හිතේ දොර කරනවා. ගතිය වගේම. හිතේ වැඩෙන කරන කාන්දම් නැති වුණාම යමකට කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ. කාන්දම් ශක්තිය මුලික ආක්ෂත්ම ආකර්ෂණය විකර්ෂණය කියන්නේ ඇට්‍රැක්ෂන් රිපල්සිව් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. කැමති වුණේ කියන්නේ රාගය කියලා කියන්නේ ආකර්ෂණයක්. අකමැති වුණේ කියන්නේ විකර්ෂණයක්. ඒ අපි කරන දේවල් නෙවෙයි. ඒවා චුම්බක ශක්තිය විශේෂ ලක්ෂණයක්. කාන්දම් වල විශේෂ ලක්ෂණයක්. මේ කාන්දම් ක්‍රියාකාරීත්වය නැතර වුණාම ඒ සියල්ලම නැතර වෙනවා. ජාති ජරා මරණ තුනම නැතිනවා. ඒ තත්ත්වෙට කියන්නේ කීනා ජාති කියලා. නිවන් දැක්කට පස්සේ නැවත ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැත්නම් ජරාවකුත් නැහැ, මරණයකුත් නැහැ. ඒ නිසා නිවන හඳුන්වන්නේ අජරා මරණය කියලා. දිරාපත් වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. දිරාපත් වීම හේතුව උපද
මරණය හේතුවත් උපද මැරණ ඉපදිල නිසයි, දිරාපත්තිර ඉපදිල නිසයි එබිද නැන්න ඒ කිරදයක් නෑ. නිවන් දකිනෑ කියන්නේ අන්නේ තත්ත්වය නැතිවීම. කීන ජාති කියල ගැන එකයි. ඒ තත්ත්වය නැතිවෙන්නේ ඒවට තියෙන කැමැත්ත නැතිවුණාම. දකින්න කැමති නෑ, බලන්න කැමති නෑ, හැබැයි අකමැතිත් නෑ. කැමැත්ත කියලා කියන්නේ අකමැත්තක් නෑ කියන එක. අකමැත්ත කියලා කියන්නේ කැමැත්තක් නෑ කියන එක. ඒ දෙකම නෑ බුදු හිතක, රාත් හිතක. එහින්දා ඒ හිතේ ජාති ජරා මරණ ඇති වෙන්නේ. ඒ හිත හිතන්නේ නෑ. හිත හිතිවිලි පහළ වෙන්නේ නෑ. බුදු වෙච්ච හිතේ තිබිච්ච මූලික ලක්ෂණයක් උන්වහන්සේ බුදු වෙච්ච වෙලාවේ නගා ප්‍රථම දානී සඳහන් කරනවා. දම්පල් ජරා වගේ තියෙන විසංකාරගතං චිත්ත, චිත්ත රූප සකස් වෙන එක නතර වුණා. කැමැත්ත කියන්නේ චිත්ත රූපය සකස් වෙන එකට, අකමැත්ත කියන්නේ චිත්ත රූපය සකස් වෙන එකට. මුලාව කියන්නේ ඒ චිත්ත රූප සකස් වෙන ක්‍රියාවට. ඒ මොහය කියලා කියන්නේ දැනීම නැතුව සිද්ධ වෙනවා. ඕනෙකම සිද්ධ වෙන දෙයක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙන දෙයක්. මේ විශ්වය හැම දෙයක්ම සිද්ධ වෙන ඉබේ. හැබැයි ඒ හැම සංසිද්ධියකම හේතුවක ඵලයක් තියෙනවා. එහෙනම් හේතුව නැතිනම් ඵලය නැතිනවා. ඒකයි සේලුත් දෙල කියන්නේ හේතු බංගා නිරුද්ධති කියලා. ඵලය හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. හැම දෙයක්ම හේතුවක ඵලයක්. ඒ කියන්නේ හැම සංසිද්ධියක්ම හේතුක ඵලයක්. හේතුම් පටිච්ච සම්භූතම් සම්භූත. හැම දෙයක්ම සිද්ධ වෙන හේතුවක් නිසා කියලා සෝතේ කියන්නේ. සිද්ධි නැහැ. සිද්ධියක් නැන්නම් දැන්නේ දෙකුත් නැහැ. නිබ්බාන කියලා කියන තත්වයේදී කිසිම සිද්ධියක් නැහැ, දැනෙන්නේත් නැහැ. දැනෙන්නේ නැති එක තමයි සංසිද්ධිත් නැහැ, ඒ නිසා දැනෙන්නේත් නැහැ. නිදැන එක තම පරම සුවය කියන එක දැක්කර තියෙන බුදුහාඳුරුව නිබ්බාන සුක සූතයේදී. නිබ්බාන කියන්නේ කිසි දෙයකට බැඳෙන්නේ නැහැ, බැඳෙන දෙයකුත් නැහැ, දෙයක් නැති බව දැනෙනවා. ඒකට බැඳීමක් නැහැ නිබ්බාන. අරහත කියලා කියන්නේ තමා කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම නැති වෙනවා, ආත්මිමානි නැති වෙනවා. එතකොට මමයි මගෙන් පිට දෙයක් තියෙන කියලා ඒ බැඳින්නේ නැහැ. ගැටිම කියන්නේ බැඳීමක්, ඕනකමක්. බැඳීමක් කියලා කියන්නේ අයින් කරගන්න තියෙනකම්. කැමැති කියලා කියන්නේ බැඳීමක්, තියාගන්න තියෙන ඕනකමයි කියන්නේ. ඕනෑ එපාකම් දෙකම නැතිම තමයි නිවන් දැකීම කියන්නේ. ඕනෑ එපාකම් නැතුනම තමයි ජාති ජරා මරණ කියන සංසිද්ධි සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ. අන්න ඒකට තමයි දුක්ඛ නිරෝධය කියලා බුදුහාමුදුරුවෝ. දුක්ඛ කියන්නේ හේතුවක ප්‍රතිඵලයක් ඇති වෙන ජාති ජරා මරණ කියන සංසිද්ධි මාලාව. ඒ සංසිද්ධි මාලාවෙන් මිදීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දුක්ඛ කියන්නේ දුෂින නිතරම තියෙන තත්ත්වේ වෙන තත්ත්වයකට පෙරළීම. ඒ නිසා ඇති වෙන ලක්ෂණ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා කිව්වේ. අනිත්‍ය කියන්නේ නිතරම නිත්‍ය නෑ, ක්‍රියාකාරීත්වයක් තියෙන, වෙනස් වෙනවා. දුක්ඛ කියන්නේ වෙනස් වීමට. මරණ කියලා කියන්නේ වෙනස් වෙන තියෙන, නිතරම වෙනස් වෙන කියන්නේ තියෙන තත්ත්වය බැරිලා අලුත් තත්ත්වයක් ඇති වෙන. ඔය සංසිද්ධි තුන තමයි ජාති දරා මරණවල තියෙන. ඒ සංසිද්ධි තුන තමයි නිබ්බාන කියන තත්වයේදී නැති වෙන්නේ, නිරුද්ධ වෙන්නේ.